එල් ගෙන්වා ගැනීමට එතුමා රුසියාවේ ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක අඩුමිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි මේක ඉතා වැදගත් කරුණක් අර කතානායකතුමනි මේක මතු කරපේ හොඳයි ඔබතුමා ඊයේත් හරි පෙරේද හරි මේ මතු කරලා තිබුණා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක කිසි ගැටලුවක් නැහැ රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාම ලැයිස්තුවක් රුසියානු රජය කිව්වේ ඉන්ධන ගනුදෙනුව කියන එක රජයන් රජයන් අතර කරන්නේ නැහැ කියන එක. ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ කියන එකත් කිව්වා. නමුත් උන් පැහැදිලිව කිව්වා මේ සමාගම් හතරට ලියන්න ලියලා අපේ අවශ්‍යතාවය කියන්න. හැබැයි එකම ක්‍රමේ තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි ඔවුන් එන්නේ. ඔවුන් එකඟතාවය පළ කරයි ඔවුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය ඔබ කැමතිනම් ඒ මිල ගණන් වලට එකඟ නම් ඊට පස්සේ ටෙන්ඩර් එකෙන් පිට ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝ කාලින ගිවිසුම් වලට ගිවිසුම් ගත වෙන්න කියන එක. මේක තමයි ලබා දීපු පිළිතුර. ඒකට ඒ සමාගම් හතරටම අපි ලිපි යවලා තියෙනවා. ඒ සමාගම් හතරෙන් දෙකක් කියලා තියෙනවා අපේ ලිපිය ලැබුණා. අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා දැනුවත් කරන්නම් කියලා. හැබැයි මේ වෙනතෙක් කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලර් එකක් දෙන්න කියලා නම් ඇවිල්ලා කතා කළා නැහැ. 130 එහෙම කතා කළා නැහැ අමුතුම. මම කිව්වේ ඒක තමයි ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා ජේෂ්ඨ අමතිවරයෙක් හැටියට ඔබතුමාට නැහැ. ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා නැවත වතාවක් ගරු කතානායකතුමනි. මේ කමිටුවේ ප්‍රධානිය හැටියට මම ඔබතුමා පත් කරන්නම්. මේ ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවේ. ඉන්ධන මිලදී ගැනීමේ කමිටුව කරන්නේ නිලධාරීන්. නමුත් නිලධාරීන්ට මේ වෙනතෙක් ඔබතුමා කියන ආකාරයේ 35කට හෝ 50කට හෝ 10කට හෝ එහෙම අඩුවට තෙල් දෙනවා කියන එකක් ඇවිල්ලා නැහැ. අපේ යෝජනා 90ක් තියෙනවා ඇවිල්ලා. ඒ යෝජනා 90ේ විවිධ පාර්ශ්ව ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ යෝජනා අධ්‍යයනය කරාම සමහර යෝජනා කිසිසේත්ම අපිට කළ නොහැකි යෝජනා. ඒ කියන්නේ සමහරු කියනවා දෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කිව්වම අපිට ගෙවන්න පුළුවන් ක්‍රමය මේක කියලා කිව්වම ඔවුන් කියනවා නෑ ඒ ක්‍රමයට අපි ගඟ නෑ කියලා. මොකද ඔබ තුමාලා දන්නවා මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක අපිට ගෙවීම කළ හැකි එක ක්‍රමයයි තියෙන්නේ. අපිට එක දීර්ඝ කාලීන ණය ක්‍රමයක් ගන්න ඕන. දැන් ඉන්දියාවෙන් අපි ගන්නේ අපිට ඉන්දියාවේ ලැබිච්ච ණය ක්‍රමයට තේ අපිට වෙන විකල්පයක් නෑ. ඉන්දියානු සමාගම් පමණයි ඔවුන්ට ඒ ටෙන්ඩර් එකෙන් ලබා දෙන්න පුළුවන්. එතර IOC එක හරි Reliance එක හරි ටෙන්ඩර් එක දැම්මම ඉදිරිපත් වෙන එක කෙනා විතර අපිට ගන්න පුළුවන්. මේ මෙතෙක් කල් අපි කරපු ක්‍රමවේද තමයි ටෙන්ඩර් කරාම එන්නේ. දැන් පහුගිය දවසේ ගත්ත බොරතෙල් නැවත් අපි ගත්තේ මේ තනි ටෙන්ඩර් එකක් දිලා නෙමෙයි. දාපු ප්‍රධාන ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙච්ච රුසියානු සම්භවයක් තියෙන සයිබීරියානු ක්‍රූඩ් ඔයිල් කියන එක තමයි අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි ඒක බේස් කරන්නේ Singapore Platts කියන ප්‍රයිස් එක තමයි බේස් කරන්නේ අපේ කණිත් තෙල් නීතිගත සංස්ථාව. හැබැයි මම නැවත වතාවක් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමා ජේෂ්ඨ හිටපු ඇමතිවරයෙක් හැටියට මම දන්නවා ඔබතුමා සත්භාවයෙන් මේ උදව් කරන්න ඉල්ලන්නේ. එහෙම යෝජනාවක් තියෙනවා නම් මම අපි කැමති ඒ යෝජනාව බලන්න. නමුත් මම රුසියානු තානාපතිතුමා හම්බුණා. රුසියානු තානාපතිවරයා විතරක් නෙමෙයි ඒ සමාගම් වලට පෞද්ගලිකව ලියලා තියෙනවා. තාම මේ වෙනකත් එහෙම 135ක් අඩුවෙන් දෙනවා කියන එකක් අපිට කොහෙවත් ලැබිලා නැහැ.